අලිමිනිස් ගැටුම කියන්නේ අපේ රටේ තවමත් විසඳුමක් නැති ගැටලුවක්. දිනෙන් දින සිදුවන වන අලි පහර දීම් අපට නිරන්තරයෙන් වාර්තා වෙනවා. පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේදී සිව්දරුපියෙකු වන අලි පහර දීමකින් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය නිවසේ සිට පැල් රැකීම සඳහා කුඹුරට යන අතරතුරේදී එම පුද්ගලයාට වන අලියා පහර දී ඇත්තේ. සෑගල බටුහේන මාර්ගයේ තේක්ක කැලය ආසන්නයේදී මෙම පහර දීම සිදු ඇති බව පොලිසිය පවසනවා. ඈ අලිය එනවන ගොයම් කන්න ඒ හින්දා යනවා පැල් රකින්න මේ ළඟදීන් පලස් කඩුව අලිය ඊයේ නම් බේරෙන්න බැරි වෙලා මගේ අප්පච්චි 7යි 10ට විතර තමයි ගෙදරින් ගියා කියන්නේ ඒ යනකොට තමයි ඔය කරදරේ වෙලා තිබ්බේ දීර්ඝ කාලයක් තිස්සේ වනාලි තර්ජන නිසා පීඩාවට පත්ව සිටින ගම්වාසීන් ඒ පිළිබඳව මෙසේ අදහස් පළ කළා. මහා කරදරයක් මේක. මම බෝබෝගයක් තියාගන්න දෙන්නේ නැහැ. මිනිසු මරනවා. මනුස්සයෙකුට පාරේ යන්නේ නැහැ. ඒ හන්ද මෙවට කඩිනා විකල්පයක් හරිගස්සලා දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ. වනදී එකත් මෙවට වැඩි සැලකිල්ලක් නැහැ. එනවා එලවන්න කියලා. ඒකලා ඇවිල්ලා එලවන්න බෑ කියලා යනවා යන්න. මේකට මොකක් හරි සීවරක් ගන්නට තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ වෙන අවින් අයියට කවුරුත් වා කියන්නේ නැහැ. මේ 6 වෙනකොට ගහනවා. රෑදා निवास දෙකකට වනාලි පහර දී විනාශ කර තිබෙනවා රාත්‍රී කාලයේ ආහාර සොයා ගම්මානයට පැමිණෙන වනාලීන් නිසා ජීවිත අවදානමක්ද මතු ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. ණය ගවා ගන්න විදියකුත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. කවුරු බලන්නේ නැහැ. ඒක නිසා මට සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න තමයි කියන්න තියෙන්නේ. මේවා අපරාධ මේ අපි වනජීවීර කොච්චර දැනුවත් කරාම මේවා කිසි බලධාරින්ගේ නිලධාරින්ගේ කිසිම උත්තරයක් පිළිතුරක් නැහැ. නිලධාරී ඉන්නව නම් හරියට ඇවිල්ලා බෑ බල්ල හොයලා කරන්න බෑ. කොහේ නිලධාරී? සමේකට ඉස්කෝලේට බහලා යන්න බෑ. කුලී වැඩකට යන මිනිස්සු රාත්‍රියකට යන්න බෑ. අලි වැඩක් තියෙන අලි වැඩ හරියට अडी दहयक पमने गेंबरु बावाई वार्ता वाने මෙලෙස වගාලින්දට වැටි ඇත්තේ ජල ගැලුම් නිම්න රක්ෂිතයේ සිටි වනාලි මවක් සහ පැටියෙකු බව මනම්පිටිය වනජීවී නිලධාරීන් පවසනවා. දියුලාන ගම්වාසීන් සහ මනම්පිටිය වනජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් පසුව එම සත්වයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.